ප්‍රශ්න නේ මහානායකනේ මේ මිනිතු භාෂාව දන්නේ නැහැ. රටේ නීතිය දන්නේ නැහැ. රටේ පුරා වස්තු හඳුනන්නේ නැහැ. ඔය කොහෙර කැලේ කියලා දාපු ගමන්. ඊට පස්සේ මහානායකනේ ප්‍රශ්නනේ. එහෙනම් මෙන්න කවල් ලෝජික් සිස්ටම් එකක් හදලා දියන්න ඕනේ මේක බෞද්ධයන්ගේ රට. හාමුදුරුවෝ සරගන්නේ මෙහෙමයි. මේ රටේ නීතිය මෙහෙමයි. පුරා වස්තු කිය. එහෙම මොකක්වත් නැතුව මහානායකනේ මේක නිකන් මීට පොළ ගුරුකන්ද නෙවෙයි අපේ රට. ඉතින් මේක මේව කතා කරලා කියලා දැන් මම සැරදම කතා කරනවා. මොකද අපේ කට්ටියට සැරම කතා නොකර මේ කසාය දෙන්න බෑ. නිකන් මෙහෙම මේව කරලා හරියන්නේ නැහැ. වේරේ පාර සැරම ගහන්න වෙනවා. ඉතින් ඒක වචන වලින් මහානායකනේ අපි දැන් අපේ යුගයේ අපි වචන වලින් කෑ ගහන්නේ කියයි. අපෙන් පස්සේ උන්වහන්සේ මහානායකහන්දක දෙහත්වත් තියෙන ලබ්බෝම ගැන තියෙන්නේ. ඉතින්නේ කියලා කියලා වැඩක් නැති කියලා දැනගත්තට පස්සේ මහානායකහන්දේ දෙහත්වත් තියෙන ලඩපිරි කරවලට එවයි මේ හේතුව මුස්ලිම් අය තොරන් දකින්න කැමති නැහැ. අම්පාරේ අපි ගියාම අම්පාර දෙන හෙළබොජුන් කියලා හැම මේ එක සියල් සියක් වැඩ කරන සිංහල මිනිස්සු. ඒ මිනිස්සු කියනවා හාඳුන්නේ අපි හරි ආසයි මේ හදන කෑම ටිකේ පළවෙනි කොටස නොයිඳුල් ටික බුදුන්ට පූජා කරන්න. හැබැයි කොමසාරිස් කියනවා බුදු පිළිම තියන්න එපා. මොන හේතුව හරි බුදු පිළිම දැක්කහම මුස්ලිම් අයගේ හිත රිදෙනවා. ඒකට මම කියනවා දලදා හාමුදුරුවෝ ඉස්සරහින් මේ ප්‍රවීණ අපි බෞද්ධයෙක් කොච්චර හිත රිදෙනවා. ඒ මිනිස්සු එහෙම අන්තවාදී වෙන ජාතිවාදී වෙන. එතකොට මහානායකයන්නේ පුරාවස්තුද ඉස්සර වෙලා ආවේ මුස්ලිම් මිනිස්සු. තංගාට. ඒක තේරුම් ගන්න බෑ. එතන මුස්ලිම් මිනිස්සු මේ ප්‍රදේශවල පදිංචිලා කියලා මේව තියෙන්නේ මේ අපේ ප්‍රදේශවල අපිට ඕනස් මේක කරන්න පුළුවන් කියලා නිකම්ම ඉදිරි මිනිස්සු ඉන්නේ. පිළිම දියන්න බැරුව ඒක. පිළිම දියන්න බැරුව. දැන් ඊය රටා උලක් ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට මේ රටේ පවුල් මිනිස්සු පවුල් 10ක් එකතු වෙච්ච ගමන් පල්ලියක් ගහන්න අපිට දෙන්න ඕන. ඉතින් මේක පුදුම කතාවක් නේ අපි මහරජා. ඉතින් දැන් මේ අද අත්තරන් කොටගෙන ඊයරෝ මේවා කට්ටිය රටේ සූදානම් වුණොත් ආය නායකහන්නේ කොන්නක ඉඳලා ඉතිහාසයේ අම්මතක නොවන පාඩමක් අපි උගන්වනවා. ඒකයි කිසිම තරකයක් නැහැ අපේ ජීවිත ගියත්. මොකද හේතුව මේ මේක මේ විදිහට යන්න බෑ මහානායකහන්නේ. මේක එක්ක සාකච්ඡාවකට එන්න ඕන. එක්ක මහානායකහන්ලා හරි කමන්නේ කියන්න මුස්ලිම් ඇමතිවරු ඔක්කොම එන්න. නායකහන් අපරාධ නියෝග කරන කවුන්සිලත් එනවා. මහානායකව කියලවන් අපි එන්න අපි මහානායකව ඉස්සරහ කියන්න මෙන්න මහානායකනේ අපිට තියෙන ප්‍රශ්න පත්‍රය අපි ළමාරිව දන්නේ එහෙමයි. ඒතර මහානායකනේ ඒතර අපිට අපිට බලන්න මහානායකනේ මහානායකව අහගෙන ඉන්නවා. මහානායකරන්ගේ අනිත් කාර්ය සංග සභාවත් හැදලනවා. අපි කියන්න මහානායකනේ බෞද්ධයන්ට තියෙන ප්‍රශ්න ටික මහානායකව අහගෙන ඉන්න. ඒතර මුස්ලිම් අය කියන්නේ නෑ නෑ ඔක බොරුයි කියලා. බොරු නම් මෙන්න අපි සාක්ෂි. එතකොට නායකනේ රටේ මිනිස්සු තීරණය කරන්නේ බොරු කියන්නේ කවුද? අපිට කෑ ගහන්න කියලා අපි අපේ මහානායකයන් හැමදාම මේ කෑ ගහන්න බෑනේ. අපි කෑ ගහුවොත් නායකයන්නේ අපර නින්දගම් හම්බෙන්නේත් නෑ. වෙන මොන හරි හම්බෙන්නේත් නෑ. ජීවිතය අරටට වෙන්න අපේ සායම යන එක විතරයි. මහානකම කරගන්න බෑ මහානායකයන්. අපි මහාව නරඹනකටනේ. ඉතින් දැන් අර මේ ප්‍රශ්න දැනෙන හින්දා සහ මිනිස්සු මේව කතා කරලා කියන දේ අතාරින්නත් බෑ. ඉතින් හැමදාම අපිට මේ වෛරය ඇති කරන්න මුස්ලිම් මිනිස්සුන්ට කෝප ගන්නන්න නෙමෙයි. හැබැයි මේ සැරට පෙන්නන්නේ මේ අලු යට ගිනි තියෙනවා. ඒ ගිනිවල සැර අපි දැනගන්න බෑ මහානායකහන්නේ. ඒක ලොකු ප්‍රශ්න වෙන්න ඇති. දැන් LTT 83 පටන් ගත්ත වෙලාවේ එදා හිටපු නායකයෝ ඒක විසඳ ගත්ත නම් අවුරුද්දක් අපි යුද්ධ කරන්නේ නැහැ නේ මහානායකහන්නේ. ඒ වගේම මුස්ලිම් ප්‍රශ්න අපි වහව කතා කරන්න ඕන. මොකද දැන් මේකේ හොඳ මුස්ලිම් මිනිහා කවුද නරක මුස්ලිම් මිනිහා කවුද කියලා හොයාගන්න බෑ. ඔක්කොම එකට එකතු වෙනවා. ඔක්කොම එකට එකතු වෙනවා. ඉතින් ඔක්කොම එකට එකතු වෙනවා මහානායකහන්නේ. දැන් මේක දරුණුම ඔය සෞදියේ තියෙන වහවාදී තියෙන රට ඇතුළට ගෙනල්ලා. දැන් මහානායකයන්නේ ඉස්සර ගෙවල් ඇතුලේ හරක් මරුවේ නැහැ නේ. දැන් ගෙවල් ඇතුලේ හරක් මරන්න ගත්තනේ.
එතකොට මේගොල්ලන් බහුතරය වෙලා ඉන්න තැන්වල කිව්වෝ නෑ අපිට වීඩියෝ එකක් හරක් කපනවා කියලා බංගලාදේශ වගේ. අපි ඒකටත් ඉරිදනවද මේ රටේ? සුත්ත නිපානේ බ්‍රාහ්මණ ධර්මයේ සූත්‍රයේ කියනවනේ ගවඝාතනයට විරුද්ධව කතාන කතා කරන්න කියලා. එතකොට බුදුවදන නේද අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් එතන ඉඳලම මහානායකයන්නේ අපිට කියටලු. ඉතින් මහානායකයන් වෙලාව දුන්නට ගොඩක් පින් අපිට හරි වේදනයි මහානායකයන්නේ මේ අපිට ඇත්තම කියන්න මහානායකහලත් කියන මහානායකහල දේශපාලක නෙවෙයි තීන්දුව ගන්න. හැබැයි මහානායකහලගේ වචනට මේගොල්ලෝ සලකන්නේ නැහැනේ මහානායකයන්. දැන් බලන්න මුස්ලිම් ඇමතිවරුට එකතු වුණා. කෝ එක සිංහල ඇමතිවරුට එකතු වුණා. දැන් එකතු වුණා මාවත්තර කර ගන්න කියන එක නෙවෙයි නෑ කියන්නේ හපන්තාව. මේ උන්නාන්සේ මොකද්ද ප්‍රශ්නයක් කියන. කියන්නේ අත්තටම ගන්න. මුස්ලිම් ඇමතිවරු දැන් රිෂාඩ් බදුරුදීන්, එස් එම් මරික්කාර්, මුජිබර් රහමන්, අසාද් සාලි, අතාවුල්ල මේ ඔක්කොම ගිහිල්ලා පැමිණිල්ලක් දැම පොලිස් මූලස්ථානේ පෙරේදා. ඒගොල්ලෝ කිව්වේ මොකද්ද? පොලිසිය නීතිය ක්‍රියාත්මක කරේ නැත්තම් මේ ඥානසාරට විරුද්ධ. ඥානසාරව තමයි මේ ජාතිවාදය ආගම්වාදය වපුරන්නේ. ඒගොල්ලෝ මුකුත් කරන්නේ නැහැ. ඒගොල්ලෝ පුරාවස්තු සංහාරය කරන්නේ නැහැ. මද්රව්‍ය ව්‍යාපාරම් වලට උදව් කරන්නේ නැහැ. එහෙමනේ ඒගොල්ලෝ කියන්නේ. නමුත් ඒ සියල්ල කරන්නේ ඒගොල්ලෝ. එතකොට දැන් ගිය පෙරද දැකන වහන්දා එකට මුලදී වල ඉරානෙන් කට්ටියක් ගෙන්නලා මෙහි ජනාවාසයක් හදන්න ගියා. කාගේ අවසරෙන්ද? මුලදී වල. බදිරුදීන්. එතකොට රිෂාඩ් බදිරුදීන්ට විරුද්ධව පැමිණිලි තියෙන මහානායක හන්නේ FCID එකේ පව. අදගෙනසියක් මොකද වෙන්නේ? දැන් රිෂාඩ් බදිරුදීන් මට නඩුවක් දැම්මා එයාට අපහාසයක් වුණා කියලා විල්පත්තුව ගැන. මම මේ මහානායකනේ මුලින්ම විල්පත්තුවේ ප්‍රශ්නේ කරා. කවුරුත් පරිසර සම්බිධාන කතා කරේ නෑනේ. මමයි විල්පත්තුව ගැන මුලින්ම කතා කරේ. එතකොට මං ඒ කතා කිරීමෙන් එයාට අපහාසයක් වුණා කියලා මට මිලියන 1500ක් දාලා මේ දැම්ම නඩු. අපි ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන කරුණු ඉදිරිපත් කරන්න හදනකොට අවුරුදු දෙකකින් කල් ගියා ඒ නඩු. අපිට දාන්න සතිය ගන්න මාසෙ ගන්න. පහුගිය මාස තුනේ මහානායකනේ 19 වතාවක් උසාවි ගියානවා. කා වෙනුවෙන්ද මහානායකනේ? ඉතින් හරිම වේදනයි මේ අවමතරමින් මේ සිංහල බෞද්ධය කියන ඇමතිවරු මහානායකහන්ට ඇවිල්ලා අටපිරිකර පූජා කරන එවුන් මුන්ට බැරිද 10-15 දෙනෙක් එකතු වෙලා මේ සංඝයා වහන්සේ මේ කෑගෙන ගහ කියන මේක අපිට වදේ අපි තුමු වදයක්ම කියලා මේ සංඝයා වහන්සේ කියනවා මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමු මේක මොකක් හරි කරලා එහෙමවත් හිතන්නේ නැහැ අපේ මහානායකහන්නේ ඉතින් අවමදාතුන මේ ඉතිදාස රාජපක්ෂ මහත්තයා එයාට අපි එතුමාන්ට කරුණ අවබෝධ වෙලා තියෙන මහානායකහන්නේ කවුරු හරි මැදිහත් වුණොත් ඒ විදිහට ගහනවා ජාතිවාදී ආගම්වාදී. ඒ නිසා ඒගොල්ලෝ තීරණය කරගන්න බෑ මේ කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා මේක කරන්නේ. ඊට පස්සේ ඒ මනුස්සෝ සැබෑ ඌමනාවක් තිබුණා. ඒ සැබෑ ඌමනාව තිබුණු නිසා තමයි ඔය පුරාවස්තු ටික එතුමා කිව්වා මම පෞද්ගලිකව සල්ලි හොයලා දෙන්නම් මේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ට කිව්වා ඔයා මේක ඉක්මනට පටන් ගන්න. ඊට පස්සේ ජනාධිපති නියෝග කරන මොනවද තව කරන්න ඕනේ කියලා අහලා සිවිල් ආරක්ෂක බලකායේ 200ක් දෙන්නම් කිව්වා. විතිය දෙන්නකොට මහානායකයන්ගේ අර පුරාවස්තු කියන සැලකල විකන් ගිහලා කැලේ ඉන්න බෑනේ මිනිහට. අකරන් 10000ක් ගහලවත් වැඩිලි පොච්චයක් හරි තියෙන්න බෑනේ මූලික අවශ්‍යතා ටික කරගන්න. ඉතින් ඒව කරගන්න කන මදි නිලධාරියෙක් කරන කොමසාරි. ඒක එමන් හරි ඉබරු කිව්වේ මේ මරණදාන සමිතික සභාපතිකමට හොඳයි හොඳ මිනිස්සෙක් බොහොම වටින මිනිස්සෙක් හැබැයි ක්‍රියාශීලී නැහැ කියලා. ඉතින් අර එහෙම ඌමනාව තියන අය ඉන්නවා. ඉතින් දැන් මේව තමයි මහානායකයන්ගේ හරි ගැටලුවක් මහානායකවරුත් මේ අදාළ අපි අර සෙනගවිල්ල මුණ ගැහිලා ගියාට පස්සේ යම් කිසි දෙයක් වුණා. ඒ බලපෑම ටක්ටක් ගාලා වුණා. ඉතින් ඒ වුණාට මහනාය ගන්නේ සාකච්ඡා විතරයි. ඒ සමහර දේවල් ක්‍රියාත්මක වුණා ඒ කියන්නේ. ඒ කියන්නේ මේ අගමැති තුමාට. ඒ නයිතනේ මේ අත්තරන් කොට ගන්න කියන්නේ ඥානසාර හැබැයි කලකට ගුණිය බල. බයිකට් නේ මහනාය ගන්නේ. අපිට මොකක් හරි කරදරයක් වුණොත් මේ කොල්ලෝ ගහනවා මේකේ. ඒකයි. මේ පල්ලි ටිකක් සැහැර පෙරලෙයි අවසරයි වෙනවා.